සිංගප්පූරුවේ සිල් දෙනා සාදරයෙන් පිළිගන්නා මයිකල් ජැක්සන් මොහුගේ නම කියපු ගමන් අපිට අදටත් මේ පුද්ගලයා මතක් වෙනවා මොකද ඒ තරමටම අපි හැමෝම ආදරය කරපු පුද්ගලෙක් තමයි මේ මයිකල් ජැක්සන් කියලා කියන්නේ 2009 ජූනි 25 වූ මේ ලෝකෙන් සමු ගන්නවා අද 2020 සැප්තැම්බර් මාසේ අදටත් අවුරුදු 11ක් ගිහිල්ලත් මයිකල් ජැක්සන් ගැන කතා කරන මිනිස්සු අදටත් මේ ලෝකේ ඉන්නවා හැමදාම ඔහුගේ සින්දු අහන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා ඒ විතරක් නෙවෙයි අදටත් ඔහුගේ නර්තනයක් ටීවී එකේ හරි කොහේ හරි යනකොට ඇස්පිල්ලන් නොගහ බලන කට්ටිය මේ ලෝකේ නැතුවමත් නෙවෙයි ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ ඔහුගේ ජීවිතයේ අවසාන පැය 26 ඇත්තටම මොනවා සිද්ධ වුණේ මයිකල් ජැක්සන් කොහොමද මැරුණේ මොහුගේ මරණය පිටපස තියෙන අභිරහස් මොනවද එකිනෙක කතා කරමු මේ වීඩියෝ එකේ. www.singhapaulo.com ඔයගොල්ලෝ වෙනුවෙන්ම ඩෙවලොප් කරපු වෙබ් අඩවියක් තමයි මේක. ඇත්තටම සතුටුදායක ආරංචියක් තියෙනවා. හුඟක් කට්ටිය අපිට කෝල් කරලා කිව්වා මේක ඇඩ්ස් දැම්මට පස්සේ ඒගොල්ලන්ට හුඟක් කෝල්ස් ආවා කියලා. ඇත්තටම සතුටුයි. මොකද මේක ඔයගොල්ලොන්ගේ ව්‍යාපාරයේ ඊළඟ ලෙවල් එකට ගෙනියන්න කියලාම 100%ක් නොමිලේ හදපු වෙබ් අඩවියක් තමයි මේක. අනිවාර්යයෙන් මේ වෙබ් අඩවිය භාවිතා කරන්න ඔයගොල්ලොන්ගේ ව්‍යාපාරයේ ඊළඟ ලෙවල් එකට ගෙනියන්න. ඒ විතරක් නෙවෙයි ඔයගොල්ලන්ට හදිස්සිය මොනාරි විකුණන්න ඕන වුණත් අනිවාර්යයෙන් ඒකත් ඔයගොල්ලන්ට විකුණන්න හරි අපි දැන් කතා කරමු තේමාව ගැන මයිකල් ජැක්සන් 2009 ජූනි 25 ඔහු මේ ලෝකෙන් සමු ගන්නවා ඉතින් ඔහු ඊට සති දෙකකට පස්සේ එහෙම නැත්නම් හරියටම කියනවා නම් 2009 ජූලි 13 හරියටම සති දෙකක් දෙකහ මාරකට පස්සේ ලන්ඩන් වල දිසිසිට කියලා සංදර්ශනයකට ඔහු ප්‍රැක්ටිස් කරගෙන හිටපු කාලයක් තමයි මේක ඉතින් ජූනි 25 ඔහු මේ ලෝකෙන් සමු ගත්තා ඊට කලින් දවසේ ජූනි 24 දවල් 12 වෙනකොට තමාගේ ගෙදර කැලිෆෝනියා වල තියෙන තමාගේ ගෙදර ඔහු ඒ සඳහා මේ දිසිසිට කියන සංදර්ශනයට ප්‍රැක්ටිස් කරගෙන තමයි ඉඳලා තියෙන්නේ දවල්ුරුවේ. ඊට පස්සේ දෙකට විතර ඔහු යන ඔඩිටෝරියම් එකට රිහර්සල් බලන්න ඔහුගේ ගෲප් එකේ කට්ටියත් එක්ක. ඉතින් මේ රිහර්සල් එක ස්ටොපල් සෙන්ටර් කියලා එක්තරා රිහර්සල් සෙන්ටර් එක තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. එහෙදි ඒකේ මියුසික් ඩිරෙක්ටර් නැත්තම් ඒ ෂෝ එක කන්ඩක්ට් කරන්න යන මියුසික් ඩිරෙක්ටර්වත් ඔහු හම්බෙලා කතා කරලා තියෙනවා. ඔහුගේ නම මයිකල් පියර්. ඉතින් ඒ සෙන්ටර් එක නැත්තම් ඒ රිහර්සල් සෙන්ටර් එකේ රෑ 12 වෙනකම් විතර නැත්තම් මිඩ්නයිට් වෙනකම්ම මේගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ප්‍රැක්ටිස් කරනකම්ම මේ මයිකල් පියර් කියන මියුසික් ඩිරෙක්ටර් කියලා දිනවා. ඔහුට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔහු ඉතාමත් හොඳටම ඔහුගේ ඩාන්සින් රිහර්සල් එක ඒ වෙලාවේ කරා. අනිත් කට්ටියටත් ඔහු නැත්නම් ඒ ටීම් එකේ ඉන්න කට්ටියටත් ඔහු ඒ දේවල් කියලා දුන්නා මොන වගේ දේවල් කරන්න ඕනේද කියලා මාත් එක්කත් හොඳට කතා කරලා තමයි ඔහු ගෙදර ගියේ කියලා මයිකල් පියර් කියන පුද්ගලයා කියනවා. රෑ ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ මහුට නිින්ද යන්නේ නැහැ. හරියටම නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ ඔහුගේ ඩොක්ටර්ට කතා කරනවා. ඔහුගේ නම කොන්රාඩ් මුරේ. ඊට පස්සේ ඩොක්ටර්ට කියනවා ඩොක්ටර් මට හරියට නිින්ද යන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉස්සෙල්ලාම ඩොක්ටර් එක්තරා බෙහෙතක් දෙනවා නිින්ද යන්න. හැබැයි ඔහුට නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ තව ටික වෙලාවක් ගිහිලා ඔහු කියනවා ඩොක්ටර් මට නිින්ද යන්නේ නැහැ කියලා. එතකොට ඩොක්ටර් තව බෙහෙතක් දෙනවා. ඒ බෙහෙතටත් මොහුට නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ පැය කීපයක් ගිහිල්ලා ඩොක්ටර්ට කියනවා මෝ ඩොක්ටර් මට තාම නිින්ද යන්නේ නැහැ කියලා. එතකොට ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එකක් භාවිත කරනවා මොහුට නිින්ද යන්න. හැබැයි අවාසනාවකට ඒ බෙහෙතටත් මොහුට නිින්ද ගියේ නැහැ. ඊට පස්සේ ඩොක්ටර් ටිකක් වැඩි ඩෝස් එකක් නැත්තම් බෙහෙත් වලින් ටිකක් වැඩි ඩෝස් එකක් ඔහුට දෙනවා. එතකොට නිින්ද යන එක ඩොක්ටර්ට තේරිලා තියෙනවා. ඉතින් මේ දේ හැම දෙයක්ම සිද්ධ වෙනකොට ඔහු පාන්දර තමයි ගෙදර අවිල්ල තියෙන 12කට විතර තමයි ගෙදර අවිල්ල තියෙන්නේ. දවල් 12ක් පණිනකම්ම ඔහුට හරියට නිින්ද ගිහිල්ලා නැහැ. අන්තිමට තමයි ඔහුට නිින්ද ගිහිල්ලා තියෙන්නේ අවසානයට දුන්න ඩෝසේජ් එකත් එක්ක. ඉතින් පොඩ පොඩ මොහොත නිින්ද යනකොට ඩොක්ටර් යනවා වොෂ්රූම් එකට. වොෂ්රූම් එකට ගිහිල්ලා එනකොට මොහොත තේරෙනවා මයිකල් ජැක්සන් ඇඳේ හුස්ම ගන්න දඟලනවා ඔහුට හුස්ම හිර වෙනවා කියලා. ඒ වෙලාවෙම ඩොක්ටර් ප්‍රථමාධාර දෙන්න ට්‍රයි කරනවා. හැබැයි ප්‍රථමාධාර ඔහුට හරියන්නේ නැහැ කියලා ඩොක්ටර්ට තේරෙනවා. ඔහුගේ පල්ස් පොඩ 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 අඩු වෙන එකක් තේරෙනවා. මෙතනදී තමයි පළවෙනි ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ ඩොක්ටර් කෙනෙක් හැඩයට ඔහු කතා කරලා තියෙන්න ඕනේ ඇම්බියුලන්ස් එකකට. හැබැයි මොහු ඒ දේ කරේ නැහැ. ඔහුගේ ගෙදර හිටපු සිකියුරිටීස්ලට පල්ලෙහාට කෝල් කරලා තියෙනවා. හැබැයි එතනදී තමයි දෙවැනි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සිකියුරිටීස්ලා කෝල් එක ආන්සර් කරලා නැහැ. සාමාන්‍යයෙන් උඩ ඉඳලා මයිකල් ජැක්සන් කෝල් කරා නම් පළවෙනි රින්ග් එකේම ඒගොල්ලෝ ආන්සර් කරනවලු. හැබැයි ඒ වෙලාවේ ආන්සර් කරලා නැහැ. එතකොට මේ කොන්රාඩ් මුරේ කියන මේ ඩොක්ටර් පල්ලෙහාට ඇවිල්ලා
security mahatthuwata katha karagena aaya udata gihilla dena me golanga tekkagena ai security mahatte ekota call kare ambulance ekata katha karanna dibba hem naththam police ekata katha karanna dibba ita passe me security mahatthuru thamai ambulance ekata katha karala thiyena ekat ekkama police ekata katha karala thiyena ita passe police yat ambulance ekak dekama etanta enawa metana thamai ilanga prashne thiyenne me Conrad Murray kiyana doctor kiyenawa ambulance ekata naggana kota ඔහුට පල්ස් තිබ්බා හැමන් නැත්තම් මයිකල් ජැක්සන්ට පණ තිබ්බා කියලා කියනවා. හැබැයි පොලිසියේ වාර්තාවලට අනුව ඇම්බියුලන්ස් එකට නැග්ගනකොටත් ඔහු මේ ලෝකෙන් සමු අරගෙන ඉවරයි කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඔහු ඒ වෙලාවෙම රෝහලට ගෙන යනවා. මෙතනදිත් කතන්දර දෙකක් එනවා. එක කට්ටියක් කියනවා ඔහු රෝහලට එනකොටත් මේ ලෝකෙන් සමු අරගෙන ඉවරයි කියලා. තව වාර්තා තියෙනවා රෝහලට ඇවිල්ලා ටික වෙලාවකින් තමයි ඔහු මේ ලෝකෙන් සමු ගත්තේ කියලා. මෙතනත් ඇත්තම මොනවා සිද්ධ වුණේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් පොලිසිය වාර්තාවලට අනුව ඔහු ඇම්බියුලන්ස් එකට නැග්ගනකොටම ඔහු මැරිලා ඉවරයි කියලා කියනවා. දොස්තර මහත්තයා කියනවා නෑ ඔහු ඒ වෙලාවෙත් ඔහුට පණ තිබ්බා කියලා. ඉතින් මෙතනදී ඇත්තම මොනවාද වුණේ කියන එක කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණ වලින් ඇත්තටම ඔහුට දීලා තිබ්බ බෙහෙත් වල ඩෝසේජ් එක වැඩි වෙලා තමයි මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ කියන එක ඒගොල්ලෝ කියනවා. හැබැයි දොස්තර මහත්තයා කියනවා නෑ මම ඩෝසේජ් එක වැඩිපුර දුන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔහුට දැන් ඩෝසේජ් එකම තමයි දුන්නේ කියලා. එතනදී තමයි ඊළඟ ප්‍රශ්නේ එන්නේ. ඊට පස්සේ හැමෝම මේ දොස්තර මහත්තයාගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි ඇම්බියුලන්ස් එකට කෝල් කරේ නැත්තේ? ඇයි සිකියුරිටියට කෝල් කරේ නැත්තේ? සිකියුරිටි මහත්තයාට කෝල් කරේ කියලා. එතකොට ඔහු කියලා දෙනවා හරියටම මේ ලොකේෂන් එක නැත්තම් මයිකල් ජැක්සන්ගේ ගෙදර ඇඩ්‍රස් එක දන්නේ නැති හින්දා සිකියුරිටි මහත්තයාට කතා කරලා ඒ ඇඩ්‍රස් එක අරගෙන මම කෝල් කරන්න තමයි හිටියේ කියලා. ඉතින් ඒ වගේ කතා ඔහු කිව්වට පස්සේ හැමෝම ඔහුව තමයි සැක කරන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඔහුව සැක පිට අත්අඩංගුවටත් ගන්නවා. අවුරුදු දෙකකින් පස්සේ ඔහු ආයේ නිදහසුත් වෙනවා. ඉතින් එතනදී මොන වගේ කතා බහක් වුණාද කියන එක හරියටම දන්නේ නැහැ. ඔහු ඇයි අවුරුදු දෙකෙන් නිදහසුනේ කියන එකත් අදටත් විශාල ප්‍රශ්නාර්ථ ලකුණක්. ඉතින් මෙහෙම එක පැත්තක් මයිකල් ජැක්සන් ඇත්තටම මැරුණා කියලා කට්ටියක් කියනවා. තව කට්ටියක් කියනවා මයිකල් ජැක්සන්ව මැරුවා කියලා. මෙහෙම තර්කයන් යනකොට තමයි 2015 දී එක්තරා මාධ්‍යවේදී ඔහු කියලා දෙනවා මයිකල් ජැක්සන් මැරෙන්න සති දෙකකට කලින් ඉඳලම ඔහුගේ කෝල් රෙකෝඩ්ස් එහෙම අපි අරන් බැලුවා. එතකොට ඔහුට හුඟක් මරණ තර්ජන තිබ්බා කියලා ඔහු කියනවා. හැබැයි මේ දේ සිද්ධ වෙලා අවුරුදු 6කට විතර පස්සේ තමයි ඔහු මේක කියන්නේ. ඉතින් එතනදී ඔහු කියන දෙයක් තමයි ඒක කලින් කියලා තිබ්බොත් එහෙම මගේ ජීවිතයත් අනතුරේ කියලා ඔහු කියනවා. හැබැයි ඔහුටත් කවුද මේ මරණ තර්ජන එල්ල කරේ කියන එක කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඔය දේ සිද්ධ වෙලා තව අවුරුදු දෙකකට පස්සේ හරියටම කියනවා නම් 2017 දී මයිකල් ජැක්සන්ගේ දුව ඇවිල්ලා කියනවා මයිකල් ජැක්සන්ව අවුරුදු ගාණක් තිස්සේ මරන්න කවුරු හරි ප්ලෑන් කරගෙන ඉඳලා තියෙනවා. ඒක මයිකල් ජැක්සන් කලින්ම දැනගෙන ඉඳලා තියෙනවා කියලා ඒ කියනවා. ඊට හේතුව හැටියට ඒ කියන්නේ මේක පිටුපස්සේ ඉලුමිනාටිස්ලා ඉන්නවා කියලා. හරි. ඇයි කොහොමද මේ ඉලුමිනාටිස්ලා මේ ඇතුළට ආවේ කියන ප්‍රශ්නේ ආය අහනවා මයිකල් ජැක්සන්ගේ දුවගේ. මේ හැම දෙයක්ම රෝලර් ස්ටෝන් කියන එක්තරා මැගසින් එක තමයි ඇය මේ හැම දෙයක්ම කියලා තියෙන්නේ. ඉතින් මේ මැගසින් එකේ අහපු ප්‍රශ්න වලට දුන්න උත්තර වලට ඇය කියලා තියෙනවා ඉලුමිනාටිස්ලාගේ හුඟක් රහස් මයිකල් ජැක්සන් දැනගෙන හිටියා. ඒක ඔහු එලියට දාන්න ට්‍රයි කරලා තියෙනවා. එතකොට ඉලුමිනාටිස්ලා දැනගත්තලු ඔහු මේ හැම දෙයක්ම කවදා හරි දවසක ඉතාමත් ඉක්මනින් මේ ලෝකයට කියයි. එහෙම කිව්වොත් එහෙම අවුරුදු ගාණක් තිස්සේ අපි මේ ප්ලෑන් කරගෙන අපිට ඕන විදිහට හදාගෙන ආපු මේ ලෝකේ අපිට අහිමි වෙයි කියන බයට තමයි ඔහුව මරන්න සැලසුම් කරලා තියෙන්නේ කියන එක ඇය කෙලින්ම කියනවා මේ මැගසින් එකට. මොකද මයිකල් ජැක්සන් ගැන මොන වගේ ඍණාත්මක තර්ක තිබ්බත් ඔහුටම කියලා කෝටි ප්‍රකෝටි ගණන් රසික රසිකාවෝ ඔහුට හිටියා. ඒක හින්දා ඔහු මොකක් හරි දෙයක් කිව්වොත් එහෙම අනිවාර්යෙන් ඒක මේ ලෝකෙ මිනිස්සු විශ්වාස කරයි කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියා. ඒක හින්දා මයිකල් ජැක්සන්ව ප්ලෑන් කරලා මරුවා කියලා ඇය කියනවා. ඒ වගේම මයිකල් ජැක්සන්ගේ පුතා තව කතාවක් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් මයිකල් ජැක්සන් හැමදාම කරන දේවල් ඔහුගේ ජීවිතයේ සිද්ධ වෙන දේවල් නෝට් එකක් හැටියට ලියා ගන්නවලු. ඉතින් ඔහු මැරෙන්න සති දෙකකට කලින් ඔහු ওই නෝට් එකේ ලියලා දිනාලු ඒගොල්ලෝ මාව මරන්න හදනවා කියලා. ඊට පස්සේ තමයි ඔහු ඒ දේ කියලා දෙන නැත්තම් මයිකල් ජැක්සන්ගේ පුතා ඒ දේ කියලා තියෙන්නේ. ඉතින් මයිකල් ජැක්සන්ගේ පුතා සහ දුව කියන විදිහට ඔහු අනිවාර්යෙන් මරලා තමයි තියෙන්නේ. ඔහු ස්වභාවික මරණයක් නෙවෙයි ඔහුට තිබ්බේ කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වුණ දේවල්.
දැන් මිනිස්සු කියන කතා ටිකක් අපි කතා කරමු. ඒ කියන්නේ වැඩි හරියක්ම කියනවා මේ වගේ දේවල් සිද්ධ වෙලා ඇති කියලා. ඉතින් ඒ වගේ දේවල් කීපයකුත් කතා කරමු. ඒකේ ඒගොල්ලෝ කියනවා මයිකල් ජැක්සන් මැරුණේ නැහැ. ඇත්තටම ඉලුමිනාටිස්ලා ඔහුව මේ ලෝකෙන් හංගුවා කියලා තව කතාවක් තියෙනවා. ඔහු මං කියවනේ කලින් දවසේ එක්තරා සෙන්ටර් එකට ගිහලා රිහර්සල් එකක් කරා කියලා. ඒ වෙලාවේ මයිකල් පියර් කියලා පුද්ගලෙක්ව හම්බුණා කියලා. ඔහු කියලා දෙනා ස්ටේට්මන්ට් එක මම කතා කරාට ඔහු මයිකල් ජැක්සන් වගේ ඇත්තටම මට තේරුනේ නැහැ. මයිකල් ජැක්සන්ගේ ඇඟිලි ටිකක් දිගයි. හැබැයි මම කතා කරපු පුද්ගලයාගේ ඇඟිලි ටිකක් කොටයි. ක්ලෝනින් ක්‍රමවේදයකින් එහෙම නැත්නම් ප්ලාස්ටික් සර්ජරියකින් ඔහු වගේ පුද්ගලෙක්ව හදලා තමයි එදා රිහර්සල් එකට එවලා තියෙන්නේ කියන එක ඔහු කියන දෙයක් විතරයි. ඉතින් මේ දේ සම්බන්ධ කරලා කියනවා ඉලුමිනාටිස්ලා ඔහුව මේ ලෝකෙන් හංගලා ඇත්තටම එදා මැරුණේ මයිකල් ජැක්සන් නෙවෙයි කියලා. ඉතින් ඇයි මයිකල් ජැක්සන්ව මරන්න නැතුව හැංගුවේ කියන හේතුවත් අදටත් කවුරුත් දන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මේ හැම දෙයක්ම එකතු කරලා බලද්දි මොකක් හරි අභිරහසක් තියෙනවා කියන එක විතරක් තේරෙනවා. හැබැයි ඇත්තටම මොකද්ද කියන එක, හරි උත්තරේ මොකද්ද කියන එක අදටත් මේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේක තමයි මයිකල් ජැක්සන්ගේ මරණය පිටුපස තියෙන අභිරහස. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න, මේ වගේ හොඳ හොඳ videos ලගින අපි ඉස්සරහටත් එනවා. ඒකෙන්ද හැපැති දෙන bell icon එකක් click කරන්න. සුබ දවසක්.